පරදන වැව් බැඳේ. අහස උසට වෙහෙර විහාර කරවූ. ශක්තිමත් ප්‍රෞඩ ජාතියක. ඉපැරණි වෙද උරුමේ සැඟවුණු යටගියාව සහ. ආයුර්වේදේ අස්ති භග්න හෙවත්. ශරීරයේ කැඩුණු බිඳුණු තැන්වලට පිළියම් සොයා වෙදගෙදර අපි සියනෑ කෝරලයට. පුලතිසි රාවණා යුගයේ සිටම නූතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ අපේ දේශීය වෙදකමෙන් ප්‍රමුඛස්ථානෙම සිටින්නේ අපේ කැඩුම් බිදුම් වෙදකම. ඒකට හේතුවක් වෙන්න ඇති අපේ පැරැන්නු ගස්කොළන් සමග සමීපව ජීවත් වීම. ඒ නිසාම වෙන්න ඇති මේ වෙදකමට ගස් වෙදකම, හන්දි වෙදකම වගේ නම් පට බැඳුනේ. මේ කැඩුම් බිදුම් වෙදකම වර්තමානයේදී හඳුන්වන්නේ විකලාංග චිකිත්සාව වශයෙන්. මේ පිළිබඳව කතා බහ කරන්න අද වෙද ගෙදරින් ඉඩහසර වෙන්වන්නේ විශිෂ්ට ආයුර්වේද වෛද්‍යවරයෙක් වන චමිල දිනේෂ් සරණපාල වෛද්‍යතුමාට. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. අපේ ශරීරයේ කැඩුණු තැන්, බිඳුණු තැන් නැවත තිබුණා වගේ සකස් කරන එක ලේසි පහසු කටයුත්තක් නන් නෙවෙයි. නමුත් වෛද්‍යතුමනි, ඔබතුමා මේ ශේස්ත්‍රයේ ප්‍රවීණත්වයට පත්වන්නේ ඉතාමත්ම අඩු වයසෙන්. ඒ සඳහා ඔබට අරංගල වෙද පරම්පරාවේ වෙදාභාෂයත් ලැබුණා. මේ විකලාංග රෝගීන්ව සුවපත් කරන්නට ඔබතුමා සුදුසුකම් සපුරගන්නේ කොහොමද? මම මුලින්ම රාජකීය ජනාධිපති විද්‍යාලයෙන් මගේ සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊට පස්සේ කොළඹ මහානාම විද්‍යාලයෙන් මගේ උසස් පෙළ සමත් වෙනවා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ BAMS ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී කියන උපාධිය ලබා ගන්නවා. එතනදී මගේ දෙවැනි අවුරුද්දේදී විතර මට DP අරංගල කියන වෛද්‍යාචාර්යතුමා හමු වෙනවා. එතුමා තමයි මා මේ කැඩුම් බිඳුම් ශාස්ත්‍රය කියන එකට යොමු කරන්නේ. එතුමාගේ ආభాෂය, එතුමාගේ පන්නරය නිසා තමයි අද මම රෝගීන්ට මේ විදියට ප්‍රතිකාර කරන්න හේතුවක් වුණේ. ඉන්පස්සේ මම ඇත්තටම මේ වන විට වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල යක්කල කියන එකේ සේවය කරනවා. අද වෙදගෙදර අපේ මාතෘකාව විකලාංග චිකිත්සාව වුණාට අපේ රටෙත් මුළු ලෝකෙත් මාතෘකාව වෙනත් දෙයක්. ඒ තමයි COVID-19 හැවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම. වෛද්‍යතුමනි, අපි අද කතා කරමු දේශීය වෙදකමින්, ආයුර්වේද වෙදකමින් මේ වෛරසයට එරෙහිව සටන් කරන්න අපට කොහොමද දායකත්වය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්න තිබෙන ඖෂධ මොනවද? ඇත්තටම මහේෂා, මෙතනදී අපි මූලිකවම හිතන්න ඕනේ දැන් අද ලෝකේ අපිට මේ තර්ජනයට කෙලින්ම ඖෂධයක් නියම කරන්න බෑ. එහෙම ඖෂධයක් නැති ප්‍රශ්නෙනේ දැනට අපිට තියෙන්නේ. ඒ වුණාට අපේ සමාජයේ අතීතයේ ගත්තාම මේ අපි ගොඩාක් අපේ ආයුර්වේද ඖෂධ, දේශීය ඖෂධ වලින් අපේ ප්‍රතිශක්තිකරණය හදාගත්තා. කොටිම කිව්වොත් අපි අලුත් ඉපදින ළමයාට පවා අපි එයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ඖෂධ ලබා දුන්නා. මං හිතනවා ඒ වගේ දේවල් ලබා දීම තුලින් අපිට යම්කිසි සාර්ථක ඒකට විරුද්ධ ප්‍රතිරෝධයක් ඇතිකරනද යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ කාලයේදී අපිට පුළුවන් નિયમિત මේ වෛද්‍ය උපදෙස් මත, වෛද්‍යවරයෙක්ගේ මාත්‍රා පිළිබඳ දැනුමක් මත රතකල්කේ වගේ දෙයක් අපේ චූටි ළමයින්ට ලබා දෙන්න.
ඊට පස්සේ අපිට පුළුවන් දැන් විෂමජ්ජර චිකිත්සාවේ එනවා සුදර්ශන චූර්ණ. ඒකේ ප්‍රධාන ඒකීය ඖෂධය වෙන්නේ මේ බින්කොහඹ කියන ඖෂධය. දැන් අපි කියනවා බින්කොහඹ තඹලා බොන්න ඕනේ කියලා සමාජයේ දැන්ටත් මතයක් තියෙනවා. ඒකින්ද සුදර්ශන චූර්ණය වගේ දෙයක් අපිට දවසකට එකපාරක් හරි බොන්න පුළුවන් නම් උණු වතුරෙන් ඒක මම හිතනවා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ගොඩාක් දායක වෙයි කියලා. ඒ වගේම හරි සරල දෙයක් ගත්තොත් ඉඟුරු කොත්තමල්ලි ටිකක් පත්පාඩ ගන් ටිකක් ඒ වගේ දෙයක් තඹලා බිව්වොත් අපිට පුළුවන් වෙනවා අපේ ඉමුනිටි එක එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. ඒක තුලින් වෛරස් බැක්ටීරියල් ඉන්ෆෙක්ට් එකෙන් බැක්ටීරියල් ආසාදනයක් අපේ ශරීරයට ආසාදනය වීම වළක්වා ගන්න අපිට හොඳ ප්‍රතිරෝධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනදී අපි ඇත්තටම ඇවිල්ලා ඉන්නේ බැක්ටීරියා හෝ වෛරස් හෝ කියන යම්කිසි තර්ජනයකට. එතනදී අපිට පුළුවන් අපේ ආයුර්වේදයේ එන දැන් විෂමජ්ජර චිකිත්සාව ඒ වගේ දැන් රතකල්කේ කියන එක චර්ම රෝග. ඒවා සෑම දෙයක්ම මේ රෝග ඇති වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණය අඩු වීම තුලින්. ඉතින් අපිට පුළුවන් නම් අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන යම් ඖෂධයක් දෛනිකව දවස ගානේ පොඩ්ඩක් පාවිච්චි කරන්න අපිට ඒකට හොඳ ප්‍රතිරෝධයක් දෙන්න පුළුවන්. ඒක නිසා මම යෝජනා කරනවා දැන් සුදර්ශන චූර්ණය වගේ දෙයක් නියමිත මාත්‍රාව ප්‍රමිතියක් අනුව නිෂ්පාදනය කළ සුදර්ශන චූර්ණය රතකල්කය පොඩි ළමයින්ට රතකල්කය නියමිත මාත්‍රාවෙන් වගේ දෙන්න පුළුවන් නම් අපේ සමාජයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන එක එතරම් මේ අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. රජයට විතරක් මේ සටනට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අමාරුයි. මහ ජනතාව විදිහට අපේත් යුතුකමක් තමයි රජය විසින් අපට ලබා දෙන සෞඛ්‍යම උපදෙස් නිසියාකාරව පිළිපැදලා තමනුත් තමන්ගේ වටේ සිටින අනෙක් අයගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන එක. ඉතින් ඒ නිසා අනියත බියක් ඇති කරගන්නේ නැතුව මේ ආකාරයට කටයුතු කර අපිට පුළුවන් බොහොම ඉක්මනින් මේ වෛරසෙන් මිදෙන්න. රටේ සැවම වෙද්දු වෙති. කැපුම් කෙටුම් කැඩුම් බිඳුම් පෑස්සුම් වැනි කර්ම පිළිබඳව සිංහලයා මනා දැනුමකින් වගේම පළපුරුද්දකින් යුක්ත වුණා. මේ පිළිබඳ සඳහන් වෙන්නේ රොබර්ට් නොක්ස් විසින් රචනා කරන ලද එදා හෙළදිව ග්‍රන්ථයේ. වෛද්‍යතුමනි, ඇත්තටම මොකද්ද මේ කැඩුම් බිඳුම් කියන්නේ? මේ තරම් සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඇත්තටම මහේෂා, දැන් ආයුර්වේදයේ ගත්තාම අපේ මූලික සංහිතා ග්‍රන්ථවල සුශ්‍රුත සංහිතාවේ තමයි අපේ කැඩුම් බිඳුම් කියන කියන්නේ අස්ති පිළිබඳ සඳහන් වෙන්නේ. ඒතකොට දේශීය වෛද්‍ය ක්‍රමවල දේශීය වෙදකම යටතේ ගොඩාක් අපිට කැඩුම් බිඳුම් පත්තු තැවිලි මැල්ලුම් ගැන සඳහන් වෙනවා. මේකට මහේෂ මේ අපේ සමාජය තුළ වැඩි නැඹුරුතාවක් තියෙන හේතු ගණනාවක්ම මම දකිනවා. ඒකෙන් ප්‍රධානම දෙයක් තමයි අපි දැන් ආයුර්වේදයේ සඳහන් වෙනවා භග්න සන්ධානීය ද්‍රව්‍ය කියලා එකක්. ඒ කියන්නේ භග්න කියන්නේ යම්කිසි අපිට වෙන ආපදාවක්. ඒ කියන්නේ කැඩුම් බිඳුම්, ඒ කියන්නේ අපිව වැටීමක්, වැදීමක්, පහරක් වැදීමක් ඒ වගේ දෙයකින් අපේ අස්තියකට හෝ අපේ පටකයකට හෝ සිදුවන හානියක්. ඒක සන්ධානීය අපිට හයි කරලා දෙන ඖෂධීය ද්‍රව්‍ය මේ ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒකෙන් කියන්නේ ප්‍රධානම කාර්ය තමයි අපේ ශරීරයේ විසින් මේ සන්ධානීය කාර්ය කරාට ඒක වේගවත් කරලා අඩු කාලයකින් අපිට සුවය ලබා ගන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසා දැන් අපි වෙන වෛද්‍ය ක්‍රමයකට යනවට වැඩිය මේ දේශීය වෙදකම හෝ ආයුර්වේද වෙදකමේ එන මේ ප්‍රතිකාර රටාවකට අපි අනුගත වුණොත් අපිට පුළුවන් කෙටි කාලයකදී මේ අපිට ඇතිවෙච්ච උවදුරින් වළකින්න, මේ අපිට ඇතිවෙච්ච රෝගී තත්ත්වයෙන් සුවය ලබා ගන්න හැකියාව තියෙනවා. ඉක්මන් කොටයි කියලා අපේ වැඩිහිටියෝ නිතරම අපිට උපදෙස් දෙන. මොකද බොහෝ වෙලාවට අපිට මේ අනතුරු සිද්ධ වෙන්නේ අපේ අනවශ්‍ය කලබලේ, අපේ නොසැලකිල්ල නිසාමයි. ගොඩක් වෙලාවට මහාමාර්ගේ, ක්‍රීඩා පිටේ අනතුරු සිද්ධ වෙන්නේ හේතු නිසා. මේ හේතු කාරණාවලට අමතරව වෛද්‍යතුමනි, අපිව විකලාංග රෝගියෙකු බවට පත් වෙන්නේ කොහොමද? ඔව් මහේෂා, දැන් ඇත්තටම කැඩුම් බිඳුම් කියන්නේ අස්තියක් යම්කිසි දෙයක් හින්දා ඇතිවන පිපිරීමක් හෝ සම්පූර්ණ විච්ඡේදනය වීමක් හෝ නැත්නම් අපේ කණ්ඩරාවලට සිදුවන හානියක්.
එතනදී මේක අපිට වැටීමක් තැලීමක් මුගුරක් වැදීමක් ඒ වගේම දැන් කඩු පහරකින් කැපීමක් වුණත් කැඩුම් බිඳුම් ගණිත තමයි ගන්නෙ. ඒ සියල්ලම අපි හඳුන්වනවා අභිඝාත කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපිට සහජයෙන් එන්න පුළුවන් අපේ සැකිලි පද්ධතිය ආශ්‍රිත රෝග. උදාහරණයක් ඇටියට පැතිකුදය ගත්තොත් ඒක සහජයෙන් එන රෝගී තත්ත්වයක්. ඊට පස්සේ අපිට පෝෂණ ඌනතා හින්දා කැල්සියම් අඩුකම හින්දා සහ අපේ ඇඟට අවශ්‍ය ඛනිජ ලවණ ඒ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩුවෙන් ගැනීම නිසා මේ අපේ අස්ථි දිරායෑමට ලක් වෙලා සමහර අවස්ථාවට කිවිසුමකදී පවා එහෙම නැත්නම් අපි හයියෙන් හුස්මක් ගනිද්දී පවා අපේ අස්ථියක් බිඳී යාමේ හැකියාවක් තියෙනවා. අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියනවනේ. ඉතින් අපේ පුංචි දරු අපිට එක තැනක තියාගන්න හරිම අමාරුයි. ඒ නිසාම තමයි එයාලට වැඩිපුර අනතුරු සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ක්‍රීඩා පිටියේ අනතුරු. ඒ වගේම තමයි අපි ඉතින් වයසට යනකොට හිතුවක්කාර ගති ලක්ෂණ වැඩි වෙනවා. ඉතින් අපේ වයසක උදවිය ගොඩක් වෙලාවට තනියම ගමන් බිමන් යන්න ගිහින් එයාලටත් අනතුරු සිද්ධ වෙනවා වැඩි. ඉතින් වෛද්‍යතුමනි මේ කාණ්ඩ දෙකටම සිදුවන අනතුරුවල මොනවද තියෙන වෙන වෙනම විශේෂතා? දැන් මහේෂා අපි ගත්තු දැන් පොඩි ළමයින්ගේ ගොඩක් දුරට අස්ථි භග්නයක් කියන එක පූර්ණ වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා මේ අපි දැන් පෙර කොටක් දෙකට කැඩුවාම වෙන විදිහේ භාගෙට කැඩීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි ඔයා කතා කරා වැඩිහිටියෝ ගැන. වැඩිහිටියෝ කියන අය ගොඩක් වෙලාවට දැන් අපි හිතමු අවුරුදු 60-70 වෙදී රෝගී තත්ත්වයක ඉන්න අය ඇවිදගෙන යද්දි ලිස්සලා වැටීම කරලක් වෙනවා. ඒ වෙලාවෙදී ගොඩාක් දුරට වෙන්නේ අපේ උකුල් ඇට සන්ධිය එක්කෝ විසන්ධිගත වීමක් නැත්නම් පිපිරීමක් හෝ කැඩීමක්. මේ සියලු අවස්ථාවලදීම මම එක්තරා නිර්දේශයක් කරනවා, විශේෂයෙන් පොඩි අය සහ වැඩිහිටියන්ට මේ වගේ අභිඝාතජ අවස්ථාවකදී එක්ස් කිරණ පර්යේෂණයකට යන එක ඉතාම වැදගත් කියලා. නිවසේදී, පාසලේදී, රැකියා ස්ථානයේදී මේ වගේ ඕනෑම ස්ථානයකදී අපට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමනි මේ වගේ අවස්ථාවකදී තමන්ට වෙලා තියෙන්නේ අස්ථි භග්නයක්ද එහෙමත් නැතිනම් ටිෂු ඉන්ජරි එකක්, කියන්නේ පටකවලට හානියක්ද කියන දේ වෙන් කරලා අඳුනගන්නේ අපි කොහොමද ලක්ෂණ අනුව? ඒ වගේම තමයි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට කලින් අපිට මොනවද ඊට ප්‍රථමයෙන් කරන්න පුළුවන් දේවල්? ඔව් මහේෂා, දැන් අපිට ඔය වගේ අවස්ථාවකදී මූලිකවම අපි දැනගන්න ඕනේ අපිට දකින්න හම්බ වෙනවා මේක අස්ථි භග්නයක්ද කාණ්ඩ භග්නයක්ද කියලා. අපි ටිෂු ඩැමේජ් එකක් කියන්නේ කාණ්ඩ භග්නයක් කියන එක. එතනදී අපිට දකින්න පුළුවන් අස්ථිය විකෘති වීම. ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් දැන් මෙතන අපේ රිස්ට් ජොයින්ට් එකේ මේ සන්ධියේ අස්ථි භග්නයක් වුණොත් මේක නිකන් නයිපෙනයක් වගේ වෙනවා. ඊට පස්සේ අපිට අල්ලලා බලන්න පුළුවන්. එතකොට අපිට ස්ථානීය මෘදු බවක් දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අස්ථි භග්නය අටේ කැඩිලා තියෙනවා නම් ඒ කැඩිච්ච තැන ඇතුළට එබෙනවා මෘදු බවක් සහ ලොකු වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ කාණ්ඩ භග්නයක් කියන්නේ අපේ විසන්ධි වීම, ගොඩක් දුරට මේ පටක හානි වීම. එතකොට ඒ සන්ධිය ක්‍රියාත්මක වෙන්නේ. සන්ධිය කාණ්ඩ භග්නයක් වුණොත් අපිට ඒ සන්ධියේ චලනය මේ කිරීමේ හැකියාව නැති වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් උරහිස සන්ධිය, ධනහිස සන්ධිය, ඒකේ පටකාණියක් වුණොත් අපිට ධනහිස සන්ධිය වුණොත් ඇවිද ගන්න බැරි වෙනවා. උරහිස සන්ධිය වුණොත් අත උස්සන්න බැරි වෙනවා. තව විශේෂ දෙයක් තමයි දැන් උරහිස සන්ධිය වගේ එකක නිකන් මේ ඇටේ ඇතුළට ගිහිලා බෝලයක් වගේ අපිට ඇතුළට නිර්මක් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයා ඇහුවා මට මොකද්ද කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට එනකම් මේ රෝගියාට දෙන්න පුළුවන් උපදෙස. එතනදී අපි දැනගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම මේක සන්ධියක් ආශ්‍රිත නම් ඒකේ සන්ධියේ චලනය නවත්වන්න යම්කිසි බාධකයක්, ඒ කියන්නේ පතුරක් තියලා පොඩි වෙලුමක් දාලා වෛද්‍යවරයා ළඟට රැගෙන යන එක. ඒ අතරින් කොන්ද වගේ දෙයක් නම් අපි කවදාකවත් රෝගියා මේ දෙපැත්තෙන් අල්ල උස්සන්න අරකයි යම්කිසි ලෑල්ලක වගේ තියලා රෝගියාට කරදරයක්. තවත් මේ රෝගය උස්සන්න නොවන විදියට මේ වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න ඕනේ. එතකොට ඒ වගේම මෙතනින් මතක් කරන්න ඕනේ මහේෂා, අපි කරන ලොකු වැරද්දක් තමයි අපිට අස්ථි භග්නයක් හෝ යම්කිසි වැටීමක් වැදීමක් වෙච්ච ගමන් අපි අයිස් තියනවා. ඒක ආයුර්වේද මූලධර්ම වලට පටහැනි. මොකද
අස්තිභග්නයක් කියන්නේ මේ කැඩුම් බිඳුම් අවස්ථාවක් කියන්නේ වාතය ප්‍රධාන අවස්ථාව. එතනදී සීතල දේ ස්පර්ශ වෙනවා කියන්නේ වාතය උත්සන්න වෙනවා. වාත කෝප ලක්ෂණ ඇති වෙනවා. ඒකින්ද හොඳම දේ තමයි නිකකොල අමුකහ සුදුලුණු වගේ දෙයක් අරගෙන පොඩි පොට්ටනියක් හදලා ඒකෙන් තවනවා නම් අපිට සෑහෙන්න වේදනාව අඩු කරගෙන වෛද්‍යවරයෙක් ළඟට යනකම් සෑහෙන්න සුව පහසුවක් ගන්න පුළුවන්. ඉර දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ ආදි අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ ආදි අපේ මුතුමිත්තෝ නිරන්තරයෙන්ම ඉර හඳ තාරකත් එක්ක තමයි සමීපව කටයුතු කළේ. ඒ නිසාම තමයි අපේ මේ කැඩුම් බිඳුම් වෙදකම ඉර හඳ මුල් වෙච්ච චිකිත්සාවකින් යුක්ත වුණේ. ඒ නිසාමයි සූර්ය ගණයේ ඖෂධ චන්ද්‍ර ගණයේ ඖෂධ මේ චිකිත්සාවට භාවිතා කළේ. වෛද්‍යතුමනි, මේවැනි ඖෂධ යොදා ගනිමින් ඔබතුමා මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඒ වගේම කැඩුම් බිඳුම් වෙදකම නිවැරදිව නිට්ටාවටම සුවපත් කරගන්න ආකාරය කොයි වගේද? ඔව් මහේෂා, දැන් අපි කියනවා මේ සූර්ය ගණයේ ඖෂධ චන්ද්‍ර ගණයේ ඖෂධ කියලා. ඒ කියන්නේ ඒක රැඳින්නේ ඇත්තටම සූර්ය ශක්තිය සහ මේ සඳගේ ශක්තිය කියන දේත් එක්ක. එතකොට මේ අපේ ශරීරයේ තියෙන මේ දිග අස්ති කැඩිච්ච වෙලාවට තමයි අපි ගොඩක් සූර්ය ගණයේ ඖෂධ භාවිතා කරන්නේ. කියන්නේ විශාල අස්ති. ඒ ඖෂධ එක්ක අපි ගන්නවා ගොඩක් දුරට කැට කෑල, අට්ටික්කා, මූණමල් ඒ වගේ ඖෂධ. ඊට පස්සේ අපේ ඇඟිලිවල වගේ කුඩා අස්තිවල මේ කැඩිච්ච වෙලාවට තමයි අපි චන්ද්‍ර ගණයේ ඖෂධ, ඔය ගොඩපර ඒ වගේ දේවල් භාවිතයට ගන්නේ. දිය ලැබු ඒ වගේ දේවල් මෙල්ලුම් හදලා බඳිනවා. ඒ වගේ දේවල් කරන්නේ ඒ මේ චන්ද්‍ර ගණයේ ඖෂධ වලින්. එතනදී තව දෙයක් තමයි, දැන් අපිට මැල්ලුමක් හදාගන්න ගියාම ගොඩක් වෙලාවට අපි බලනවා මේ ඖෂධ වර්ග කපල කොටලා මේ මැල්ලුම හදාගත්ත පස්සේ මේක බඳින්නේ කොහොමද කියලා. එතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. හරි විදිහට තියලා බැඳගන්න බැරුව. මම යෝජනා කරනවා ඒකට අපිට පුළුවන් කැකුළු හාල් වලින් හදාගත්තු බෙරිබත් ටිකක් මේ මැල්ලුම අඹරලා බෙරිබත් වල තලපයක් වගේ මේ මැල්ලුම අපිට තියලා බඳින්න පුළුවන්. ඒ වගේම තමයි පත්තුවක් හදාගනිද්දී අපි ඒක කැටි නොගැහෙන්න හදාගන්න ඕනේ. ඒකට කරන්න ඕන හොඳම දේ තමයි පත්තුවේ අවශ්‍ය අන්තර්ගත ද්‍රව්‍ය ටික අපි මුලින්ම අතින් ඒක කලවම් කරලා ඉන්න ඕනේ. දාන පිටි වර්ග, ඖෂධ වර්ග, ඒ ඔක්කොම වාතය, ඒ කියන්නේ කසාය ඔක්කොම එකට කලවම් කරලා තමයි අපි ලිපේ තියන්න ඕනේ. නැත්නම් ලිපේ තියලා රත් වෙන එකට අපි පිටි වර්ග දාලා කලවම් කරුවොත් කැටි ගැහිච්ච පත්තුවක් තමයි අපිට ලැබෙන්නේ. විකලාංග චිකිත්සාව ගැන කතා කරද්දී කොන්ද ආශ්‍රිත ආබාධ ගැන කතා නොකරම බෑ. ඒ අනුව කතා කරනකොට කයිපෝසිස් තත්ත්වය, කියන්නේ ඔටුකුද තත්ත්වය, ඒ වගේම පැතිකුදය, ස්කෝලියෝසිස් තත්ත්වය, ඒ වගේම අන්තර් කශේරුක මඩලවල ඇතිවන නෙරීම් තත්ත්වය, මේ වගේ රෝග තත්ත්වවලදී වෛද්‍යතුමනි ඔබතුමා ගාව විශේෂ ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. අපි ඒ ගැන කතා බහ කරමු. ඔව් මහේෂා, දැන් අපිට අපි මේ කැඩුම් බිඳුන් රෝගීන් ගත්තාම මේ කොඳුනාරටිය සම්බන්ධ රෝගී තත්ත්ව ඇති රෝගීන් තමයි අපිට මේ සමාජයේ බහුලවම දකින්න ලැබෙන්නේ. මේ සඳහා මා විසින් කරන විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි ප්‍රායෝගිකව මෙතනදී අපිට කියන්න උනත් පුළුවන්. හේතුව තමයි අපේ කොඳුනාරටිය තියෙනවා අන්තර් කශේරුක මඩල කියලා. අපි වැටීමකදී ඒ කොඳුනාරටිය තියෙන කොඳු ඇට තෙරපීම නිසා මේ අන්තර් කශේරුක මඩල ඉදිරියට නිරායමකට ලක් වෙනවා. ඒක සුෂුම්නාව කියන අපේ ඉන්ද්‍රිය තෙරපෙනකොට තමයි අපිට ලොකු වේදනාවක් දැනෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ හැකියාවෙන් ඒ ඉදිමීම නෙරීමට ලක් වෙච්ච කොඳු නාරටි අන්තර් කශේරුක මඩල નિયમિત ආකාරයට ස්ථානගත කරලා මේ තෙරපීම සුෂුම්නාවේ තෙරපීම නැති කරන්න. එයින් අපිට සම්පූර්ණ සුවයක් මේ කොඳුයට පෙළ සම්බන්ධයෙන් ඇති වෙන රෝගවලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතනදී තවත් කියන්න පුළුවන් දැන් සුෂුම්නාවට හානියක් කොඳුයට පෙළියට හානියක් වුණොත් අපිට රෝගියාව අඳුනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක පූර්ණ හානියක්ද අර්ධ හානියක්ද කියලා. පූර්ණ හානියක් වුණාම අපේ කොඳු ඇට පේලියට හානි වෙච්ච ස්ථානයේ සිට පල්ලෙහාට අපිට හැඟීම් දැනීම් නැති වෙන්න පුළුවන්. එතකොට අර්ධ හානියක් නම්
අපිට සෑහෙන දුරට ආයුර්වේද ප්‍රතිකාර වලදී ඒ රෝගියාව සම්පූර්ණ සුවය කරා රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතනදි මට කියන්න ඕනේ පූර්ණ හානියකදී වුණත් අපිට යම් මට්ටමකට යනකම් මේ රෝගියාගේ රෝගී තත්ත්වයෙන් මුදවා ගන්න ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් ඇත්තටම මල් ළඟට රෝගියෙක් පැමිණියාම අපිට පුළුවන් කැඩුම් බිඳුම් රෝගියෙට පත්තු, එතකොට තැවිලි, මැල්ලු, ඒ වගේම පෝෂණ චිකිත්සාව හැටියට කටිවස්ති, පෝෂණ පත්තු, ඒ විදිහේ විශේෂ වූ කැඩුම් බිඳුම් ශේෂ්ත්‍රයටම අනන්‍ය වූ ප්‍රතිකාර රටාවක් තමයි අපි කරගෙන යන්නේ. අපි දකිනා වෛද්‍යතුමනි, සමහර අවස්ථාවල නිසියාකාරයේ ප්‍රතිකාරවලට යොමු නොවුණු රෝගීන්ගේ අස්ති භග්නයකදී විකෘති වෙලා නැවත සවිවුණු අවස්ථාවයි. එවැනි රෝගීන් සහ ශල්‍ය කර්මවලට නියමිත වුණු රෝගියෙකු ඔබතුමා කෙරෙහි ආවොත් ප්‍රතිකාර ලබා ගන්න ඔබතුමා ප්‍රතිකාර කරන අභියෝගය බාර ගන්නවද? ඔව් මහේෂා, අපිට පුළුවන් දැන් මේ විකෘති වෙලා සවි වෙච්ච සන්ධියකට වල් ඇඹරැල්ල පොතු, වර්කකොස් පොතු, අමුකහ, හාතවාරිය කොළ වගේ දේවල් වලින් හදන මැල්ලුමක් බැඳලා මේක යම් මට්ටමකට බුරුල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක නැවත සකස් කරලා පෙර තිබ්බ තත්ත්වයෙන්ම සවි කිරීමකට ලක් කරනවා. ඒක තමයි සාර්ථකම ක්‍රමය මේ වගේ විකෘති වී සවි වෙච්ච අස්ති භග්නයකට. ඒ වගේම දැන් අද සමාජයේ අපි දකිනවා මේ ඇටයක් කැඩුනහම ගොඩක් කලාවට මේ ඇන දාලා ෆික්ස් කරන එකට මිනිස්සු පෙළඹෙනවා වැඩි කියලා. ඒකදී මම නම් කියන්නේ ඇන දාලා සවි කිරීමක් කියන්නේ අස්තිය තවත් ස්ථාන කිහිපයකින්ම දුර්වල කර ගැනීමක්. ඒකින්ද ඒ වගේ අවශ්‍ය නැහැ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ, දේශීය වෛද්‍ය ක්‍රමේ තීනෝ මේවට හොඳ ප්‍රතිකාර. ඒ ප්‍රතිකාර යොදාගෙන අපිට පුළුවන් මේ විදිහ ඇතිවෙච්ච සන්ධි භග්න, කාණ්ඩ භග්න කියන දෙකම සුව කරන්න. අද වෙද ගෙදරින් අපේ ආදරණීය හිතවතුන් සමග කතා බහ කළේ විකලාංග චිකිත්සාව පිළිබඳව. ඒ පිළිබඳව කතා බහට අද එකතු වුණේ දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වන චමිල දිනේ සරණපාල වෛද්‍යතුමා. වෛද්‍යතුමනි, ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. ඇත්තටම ස්වාධීන රූපවාහිනී සේවයේ වෙද ගෙදර වැඩසටහන භාර සිටින සියලුම කාර්ය මණ්ඩලයට සහ ආයුර්වේද වෛද්‍ය මහේෂා රාජපක්ෂ වෛද්‍යතුමීටත් මේ අස්ථායිදී මං ස්තුතිය පුද කර සිටිනවා. ඔබට කැඩුම් බිඳුම් සහ කොන්ද ආශ්‍රිත ගැටලු තිබෙනවා නම් ඔබට පුළුවන් ගම්පහ යක්කල ප්‍රදේශයට හෝ කොට්ටාවට ආවොත් මෙම වෛද්‍යතුමා මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගන්න. තෙවරක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේ පහස ලැබූ බෞද්ධ උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලාංකීය දේශයේ ජීවත් වන පුලතිසි ඍෂිගේ වෛද්‍ය ක්‍රමයෙන් සහ රාවණා පරපුරේ වීරත්වයෙන් පෝෂණය වූ අප හෙට දින රෝබියෙන් තොර නිරෝගී ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටුණු දැකීමයි වෙද ගෙදර අපේ ඒකායන ප්‍රාර්ථනය. ආයුබෝවන්.